සියලුම දෙනාට සුබ උදෑසනක්. අද දවසේ අපි ගිනුම් කරන සමීකරණ කියන මාතෘකාව යටතේ තවත් අභ්‍යාසයක් හදාරන්නට සූදානම්. ඊට ප්‍රථම මා ඔබට පැහැදිලි කළ යුතුයි ඇත්තටම ගිනුම් කරණය කියන විෂය ගත්තාම හරි අපූර්වතම විෂය. හරි අපූර්වතම විෂය. මේ විෂයේ මුල මැද අග කියන පිළිවෙලට අපි අධ්‍යයනය කර යුතුයි. ඒ වගේම මේ විෂය පරතරයට අධ්‍යයනය කිරීමේදී එහෙම නැත්නම් අපි ගැඹුරු අධ්‍යාපනයක් දක්වා යාමේදී මේ ගිනුම් කරන්නේ හරය මූලික කරුණු හරි වැදගත්. ගිනුම් කරන්නේ මූලික කරුණු හරි වැදගත්. ඉතින් අපි මේ වැඩසටහන යටතේ අපේක්ෂා කරනවා මේ වගේ වීඩියෝ කීපයක් ඔස්සේ මේ විෂය කරුණු ඔබට ලබා දෙන්න. විෂය කරුණු ඔබට ලබා දෙන්න. එතකොට දැන් ඔබ මේ වීඩියෝ නරඹන අතරතුර වීඩියෝ නරඹලා අධ්‍යාපනය ලබන අතරතුර ඔබට පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වීඩියෝ. එතකොට අප විසින් නිකුත් කරන ලබා දෙන වීඩියෝ ඔබට ක්ෂණයකින් ලබා ගන්න පුළුවන්. ඒක නිසා පළමුව සබ්ස්ක්‍රයිබ් කරලා අභ්‍යාසය හදන්න ගන්න අධ්‍යයනය කරන්න ගන්න. එතකොට ඔබට පුළුවන් මේ පිළිවෙලට ඉදිරියට අපි ලබා දෙන videos nupamawa nuwaradima laba ganna hari emana ginum karana samikarana yatate abhyasanka 12 api ada dawase adhyane karanna sudanam wenawa me dakwa labapu adhyakim manuwa oba igena gattu karunu anuwa pera abhyasalen laba gattu avabodiya mata me avabodiya saarthaka visadanna hemada saarthaka adhyane karana awasya denuma obata laba ganeemata hakiyawa labenu atha එහෙමනම් අපි මුලින්ම අපි අද දවසේ ඉගෙන ගන්න මේ අභ්‍යාසය හඳුනාගෙන සිටිමු. අභ්‍යාස අංක 12 තරංගගේ ව්‍යාපාරය 2021 පෙබරවාරි මාසයේ සිදු වූ ගණදුණු කිහිපයක් පහත පරිදි වේ. අත්පිට විකුණුම් වලින් ලද ලාභය රුපියල් 8200යි පිරිවැය 40800යි. එතකොට මේ පිරිවැය කියන එකේ අදහස මේ විකුණන ලද භාණ්ඩ අප විසින් ව්‍යාපාරයේ විසින් මිලටගත්තු වටිනාකම. ව්‍යාපාරයේ විසින් මිලටගත්තු වටිනාකම. ඒ වගේම ණයට විකුණුම් 69,000යි ලාභය 9,000යි. 69,000කට විකුණන විට ලාභය 9,000ක් තිබෙනවා. එහෙමනම් මේ භාණ්ඩ අපි විසින් අරන් තියෙන්නේ කීයටද? ව්‍යාපාරයේ විසින් මිලට අරන් තියෙන්නේ කීයටද? 60,000ට. දේපළ පිරියත හා උපකරණවල ෂේය වීම වාර්ෂික 112යි. වසරක ක්ෂේවීම සිය ප්‍රතිශතය 12යි. දේපල පිරියත හා උපකරණ වල වටිනකම දීලා තියෙනවා 650,000. ආපසු යවුම් රුපියල් 6600යි. රුපියල් 22,750ක් ගෙවා කමලදාසගේ ගිණුම පියවන ලදී. කමලදාසගේ ගිණුම පියවන ලදී. මෙතනට එකතු වෙන්න ඕනි ලද වට්ටම 1250යි. ලද වට්ටම 1250යි. අපි වට්ටම අතහැරලා ගමු. රුපියල් 22,750 ගේවා කමලදාසගේ ගිණුම පියවන ලදී. ගනුදෙනු කරුගේ ගිණුම පියවීමට ලද මුදල රුපියල් 28,200යි. ගනුදෙනු කරුවෙකුගේ ගිණුම පියවීමට ලද මුදල රුපියල් 28,200යි. 109ක බැංකු ණයක් ගත්තා ලක්ෂ 3යි. පුරාණ රජමහ විහාරයක් සඳහා කරන ලද පරිත්‍යාගවල වටිනාකම රුපියල් 12,500යි. මාසයකට අදාළ රුපියල් 3125ක ප්‍රචාරණ වියදම් උපචිතව ඇත. මුදල් ගැනීමලි පෞද්ගලික ප්‍රයෝජන මුදල් අරන් දෙන 6750 මුදලින් දරූ පෞද්ගලික මුදලින් දරූ වියදම රුපියල් 6500 400යි. තමාගේ පෞද්ගලික ව්‍යාපාරිකයාගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදම් දරලා දෙන 6400යි. පසුගිය මාසයේ උපචිත වරිපණම් පසුගිය මාසේ ගෙවල අපි භාවිතා කරලා තියෙනවා ගෙවන්න ඕනේ හැබැයි ගෙවල නැහැ. එවැනි වරිපණම් තියෙනවා රුපියල් 3600ක් මේ මාසේ ගෙවලා. සැපියම්කාර චන්ද්‍රපාලට ගෙවී යුතු රුපියල් 6500ක් මුදලින් පියවලා. පළමු මාසේ පොලිහා ණය මුදලෙන් රුපියල් 5000ක් ආපසු ගෙවලා. ණය මුදලෙන් 5000යි ඊට අමතරව පොලියක්. බොල් ණය ලෙස කපහැරියා රුපියල් 1850යි. පසුගිය මාසේ බොල් ණය ලෙස කපාහල පෙර මාසයේ බොල් ණය ලෙස කපාහල රුපියල් 3200ක් අපිට මුදලින් ලැබිලා තියෙනවා. අපිට කියනවා මේ සමේ ගනුදෙනු
ජංගමනෝනවත් කම් දාන තොගය දාන නායකතියෝ දාන මුදල් හෝ බැංකු දාන ලැබී යුතු ගිණුම් සමානයි වගකීම් දාන ප්‍රාග් දාන යන සමීකරණයට බලපාන ආකාරය පෙන්වන්න ඒ පළවෙනි කොටස දෙවෙනි කොටස කියනවා අපිට මෙම මාසයේ සුද්ධවත් කම්මල අඩුවීම හෝ වැඩිවීම සුද්ධවත් කම්මල අඩුවීම හෝ වැඩිවීම කොපමණද කියලා හොයන්න කියලා අපිට කියනවා එතකොට මේ ගනුදෙනුව අපිට කියන මෙන්න මේ සමීකරණයට මොකද සමීකරණය ජංගම නොවන වත්කම් දන තොගය දන ණය ගැතියෝ දන මුදල් හෝ බැංකු දන ලැබිය යුතු ගිණුම් සමානයි වගකීම් දන ප්‍රාග් දන වගකීම් දන ප්‍රාග් දන හරි දැන් අපි බලමු ගනුදෙනු ටික පළවෙනි එක අත්පිට විකුණුම් වලින් ලද ආවේ රුපියල් 8200යි අත්පිට විකුණුම් වලින් ලද ලාභය රුපියල් 8200යි. එතකොට අපිට කියන පිරිවැය පිරිවැය කීයයි කියලාද කියන්නේ 8000 පිරිවැය 40800යි. ගත්තේ 40800ට ලාභයක් කියනවා 8200යි. එහෙමනම් කීයකටද විකුණලා දෙන්නේ 49000කට. ආයෙත් බලන්න ධාතු බහන්න වල පිළිවැය 40800යි මේ බහන්න ටික වික්කාම ලද ලාභය 8200යි එහෙමනම් දතුනේ අපි විකුණලා දෙන්නේ කීයටද 49000කට දැන් මේ සමීකරණය ප්‍රසාරණය කරලා දීලා තියෙන නිසා දැන් අපි මුදල් ලැබෙනවා නම් දැන් මුදල් කියලා කෙලින්ම තීනුවක් තියෙනවා ආයෙ එතන මුදල් කියලා ලිවීම අවශ්‍ය වෙන්නේ නැහැ ආයතන මුදල් කියලා ලිවීම අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් අපි පළවෙනි එක ලියනවා. ජංගම නොවන වත්කම් වලට බලපෑමක් නැහැ. ජංගම නොවන වත්කම් වලට බලපෑමක් නැහැ. තොගයට තොගයට බලපානවානේ. බහණ්ඩ තොග තමයි වික්කේ. බහණ්ඩ තොග තමයි වික්කේ. බහණ්ඩ තොග කොච්චර අඩු වෙනවද? 40800ක් බහණ්ඩ වලින් අඩු වෙනවා කියද්ද 40800 ණය ගැතියන්ට අදාළ නැහැ මුදල් වැඩි වෙනවා කියද්ද මෙන්න කීයකටද වික්කේ 49000 ලැබෙන දෙයක්වත් නැහැ සමානයි වගකීම් වලට බලපාන්නේ නැහැ ලාභය 8200යි ලාභය අපි ඒක ලියනවා ප්‍රාග්ධනයේ කාරණේ ලියනවා ප්‍රාග්ධනයේ තීරුවේ කාරණේ ලියනවා ප්‍රාග්ධනයේ වැඩි වෙන්නේ මොනවද ලාභය ලාභය කීයද 8200යි පැහැදිලිද ඊළඟ කාරණේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න දෙනවද කාට හරි තියනවද හරි ණයට විකුණුම් 69000යි ලාභය 9000යි වික්කේ 69000කට 69000කට වික්කාම ලාභය 9000යි එහෙනම් මේ 69000කට වික්කේ කීයක් වටින බහණ්ඩද 60000ක් වටින බහණ්ඩ 69000ට වික්කේ 60000ක් වටින බහණ්ඩයි වික්කාම 9000ක ලාභයක් තියෙනවා හැබැයි වික්කේ ණයට ණයට වික්කම මොකද වෙන්නේ ණයට වික්කම මොකද වෙන්නේ ජංගම නොවන වත්කම් වලට අදාළ නැහැ. තොග අඩු වෙනවා. කීයක්ද? විකුණපු බහණ්ඩ වල වටිනාකම කීයද? 60000යි. තොගයෙන් අඩු වෙනවා 60000. වික්කේ ණයට. ඒක හඳ මොකද වෙන්නේ? ණය ගැතිය වැඩි වෙනවා. ණයට වික්කාම මොකද වෙන්නේ? ණය ගැතිය වැඩි වෙනවා. කීයක්ද? 69000යි. 69000යි. හරිද 69000යි අද මම ගොඩක් පහලින් ගියමු මුදල් වලට බලපාන්නේ නැහැ අපි දන්නා ණය ණයට වික්කාම ණය ගැතිය වැඩි වෙන්නේ මුදල් වලට බලපාන්නේ නැහැ ලැබී යුතු ගිණුම් වලට බලපාන්නේ නැහැ වගකීම් වලට බලපාන්නේ නැහැ ලාභය 9000ක් වැඩි වෙනවා ලාභය කියලා අපි කියනවා ලාභය කියක් වැඩි වෙනවද 9000ක් ලාභය 9000ක් වැඩි වෙනවා
ඊළඟ කාරණය දේපල පිරියතහා උපකරණවල සේවීම් වාර්ෂිකව 112යි දැන් බලන්න මේ ගණන් අපිට දීලා තියෙන්නේ මොන මාසේ ගණදෙනවද පෙබරවාරි මාසේ මාසයකට අදාළ ගණදෙනවා දැන් මෙතන කියනවා දේපල පිරියතහා උපකරණවල සේවීම් වාර්ෂිකව 112යි වටිනාකම 650000යි එහෙමනම් 650000යි 112යි उपकरण දේපල පිළියතහා උපකරණ වල වටිනාකම අඩු වෙනවා 6500ක්. තොගේට බලපාන්නේත් නෑ, ණයට දියන්න බලපාන්නේත් නෑ. මුදල් වලට බලපාන්නේත් නෑ, ලැබිදු ගිණුම් වලට බලපාන්නේත් නෑ. වගකීම් වලට බලපාන්නේ නෑ. ලාභය අඩු වෙනවා 6500කින්. මොකද හේතුව share शेयर के लिए अनुभव दे है तो शेयर पहले दे रुपयाल हाय दहास पांच सियां दे पल पीड़ित था उपकरण शेवी मटे लाख पे ना शेवी मटे लाख पे ना हाथरा वाला कारण है आपस में ये वों हाय दहास हाय सियां आपस में यावना मना दिया वाने बहाने ආපසු යවම යවනවා මොනවාද බහන්න බහන්න යවම මොකද වෙන්නේ බහන්න අඩු වෙනවා 6600ක් කාටද යවන්නේ අපි ණය හිමියන්ට එහෙමනම් ණය නැතිවන්ට අදාළ නැහැ මුදල් වලට අදාළ නැහැ ලැබීදු ගිණුම් වලට අදාළ නැහැ වගකීම් වගකීම් අඩු වෙනවා 6600ක් හවුද ණය හිමියෝ ණය හිමියෝ අපි එක ලියනවා හේතුව ණය හිමියන් පස්වෙනි කාරණය රුපියල් 20750ක් ගෙවා කමලදාසගේ ගිණුම පියවන ලදී රුපියල් 20750ක් ගෙවා කමලදාසගේ ගෙවා ගිවන්නේ මොනවෙන්ද मुदल वाली ना मुदल लगी है ना कि याद बीसी दे दहास पांच से या है ना कामला दास क्या ना खाओ नहीं नॉन इधर नाय ही में कामला दास क्या नहीं तो बोलता नाय ही में क्या मना वागा कि मार्बी ना कि याद बीसी दे दहास पांच से या මෙතන ණය හිමි කියලා ලියන්න මට ඉඳමදි මල් ලියන ණය හිමියෝ කියලා 6 වෙනි ගාන රුපියල් 22500ක් ගෙවලා ණය හිමියන් පියවුවම මොකද වෙන්නේ ණය හිමි තීරු අඩු වෙනවා ගෙවන්නේ මුදලින් මුදල් තීරු අඩු වෙනවා ණය හිමි තීරු ගැන වගකීම ඊළඟට බලන්න 6 වෙනි එක ගනුදෙනු කරුගේ ගිණුම පියවීමට ලද මුදල ලද මුදල ලද මුදල එන කාගෙන්ද ලැබෙන්නේ කවුද ගනුදෙනු කරු කියන්නේ එහෙමනම් ණය ගැතියි කවුද ගනුදෙනු කරු කියන්නේ ණය ගැතියි එහෙමනම් ණය ගැතියන්ගෙන් ලැබෙනවා කියක්ද 28200 යා ජංගමනෝරවත් සම්මන්ට අදාළ නැහැ තොගේට අදාළ නැහැ ණය ගැතියන්ගෙන් ලැබුණාම ණය ගැතිය මොකද වෙන්නේ ණය ගැතිය අඩු වෙනවා 28200 යි මුදල් වැඩි වෙනවා 28200 යි වෙන බලපෑමක් නැහැ मुदल मुदल वगकीम
මුදල් වැඩි වෙනවා ලක්ෂ කීයක්ද ලක්ෂ 3යි ලැබී දෙන මොකට බලපාන්නේ වැඩි වෙනවා ලක්ෂ 3ක් වගකී මොනවාද බැංකු ණය බැංකු ණය කියලා වැඩි වෙනවා කීයක්ද ලක්ෂ 3ක් බැංකු ණය කියලා වැඩි වෙනවා ලක්ෂ 3ක් රජ මහ විහාරයක් සඳහා කරපු පරිත්‍යාග 12500යි. මොකද වෙන්නේ? සාමාන්‍ය මොනවායින්ද පරිත්‍යාග කරන්න ඇත්තේ? ඈ අපිට කියලා නැහැ නම් අපි උපකල්පනය කරන මුදල් තමයි පරිත්‍යාග කළේ. එහෙමනම් මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා 12500ක්. පරිත්‍යාග කියන්නේ වියදම. වියදම් ගන්නකොට මොකද වෙන්නේ? ලාභය අඩු වෙනවා ලාභය කියන්නේ ප්‍රාග්ධනය ප්‍රාග්ධනය අඩු වෙනවා කියද්ද 12500ක් පරිත්‍යාග මොකද හේතුව අපි කියන්නේ පරිත්‍යාග පරිත්‍යාග කියන්නේ උපචිත වීදම් කියන්නේ වගකීම අපිට ගෙවන්න බැරි වුණා කියන්නේ විදුලි බිලක් දුරකථන බිලක් ජල බිල්පත වෙනත් වීදමකට අදාළ ගෙවීමක් කරන්න බැරි වුණා කියන්නේ ගෙවිය යුතුයි කියන එක. ගෙවුවනම් මොකද වෙන්නේ? ගෙවුවනම් අපි දාන අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා, වියදම් වැඩි වෙනවා, ඒ කියන්නේ ප්‍රාග්ධනය අඩු වෙනවා. ගෙවුවේ නැහැ කියලා වියදම වෙනසක් කරනවද නැහැ. වියදම වියදමමයි. ගෙවුවත් නැතත් වියදම වියදමමයි. එහෙමනම් ප්‍රාග්ධනය අඩු වෙනවා වියදම් उपचित उपचित එන බලපෑමක් නැහැ. උපචිත වේදන් කොහොමද අපි සටහන් කරන්නේ? වගකීම් වැඩි වෙනවා හිමිකම්. එහෙම නැත්නම් ප්‍රාග්ධනය අඩු වෙනවා. වගකීම් වැඩි වෙනවා ප්‍රාග්ධනය අඩු වෙනවා. මුදල් ගැනලි 6750යි. මුදල් ගැනලි හරි ලේසි. මුදල් ගැනලි මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා කියද්ද මුදල් අඩු වෙනවා කියන්නේ මුදල් ගැනලි 6750යි. ගැනලි සිදු කළාම අපේ හිමිකම් වැඩි වෙනවා 6750යි. හිමිකම් අඩු වෙනවා ගැනලි. මොකක්ද හේතුව? ගැනලි නිසා හිමිකම් ප්‍රාග්ධනය අඩු වෙනවා. ප්‍රාග්ධනය එහෙම නැත්නම් ගැනලි හිමිකම් අඩු වෙනවා ගැනලි නිසා. 11 වෙනි කාරණය. පෞද්ගලික මුදලින් වියදම් ගෙවුවා. මොකද වෙන්නේ? වියදම් ගෙවුවා මොකද වෙන්නේ අපිට? වියදම් ගෙවුවා මොකද වෙන්නේ? ආ ඍජුවම ප්‍රාග්ධනය අඩු වෙනවා. වියදම් ගෙවුවාම ප්‍රාග්ධනය අඩු වෙනවා. ඔන්න ඒක සටහන් කළා 6400යි. වියදම් ගිව්වේ කවුද? තමන් අයිතිකරු. පෞද්ගලික මුදලින් ව්‍යාපාරික මුදලින් නෙවෙයි. එහෙමනම් මොකද වෙන්නේ? ආ නැවත ප්‍රාග්ධනය වැඩි වෙනවා. පැහැදිලිද? ප්‍රාග්ධනය වැඩි වෙනවා. පෞද්ගලික මුදලින් වියදම් දරුවා මොකද වෙන්නේ? වියදම නිසා හිමිකම් අඩු වෙනවා, ප්‍රාග්ධනය අඩු වෙනවා. තමන්ගේ මුදල් ගෙදරින් ගෙනහලා තමයි වියදම් දරන්නේ. එහෙමනම් ගෙදරින් ගේනවා කියන්නේ ආයෙත් හිමිකම් වැඩි වෙනවා. ගෙදරින් ගේනකොට මොකද වෙන්නේ? හිමිකම් නැවත වැඩි වෙනවා. වැඩිද? එහෙමනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා, ප්‍රාග්ධනය අඩු වෙනවා. පෞද්ගලික මුදලෙන් වියදම් දරුවා පසුගිය මාසයේ ගෙවිය යුතු වරිපණම් ගෙවුවා 3600යි. පසුගිය මාසයේ ගෙවිය යුතු වරිපණම්
පරිපරි බලමනා දීබල පිළියෙත් උපකරණ බලපෑමක් නැහැ තොගේට බලපෑමක් නැහැ ණයක තියන්න බලපෑමක් නැහැ ගෙව්වේ මුදල් වලින් ගෙව්වේ මොනවෙන්ද මුදල් වලින් එහෙනම් මොකද වෙන්නේ මුදල් අඩු වෙනවා පසුගිය මාසෙ කියන්නේ ගිය මාසෙ කියලා නැහැ එහෙමනම් මේක වගකීමක් ගෙවි යුතු දෙයක් ගෙවලා තියෙන්නේ ගෙවි යුතු දෙයක් ගෙවලා තියෙන එහෙනම් මොකද වෙන්නේ වගකීම් අඩු වෙනවා වගකීම් අඩු වෙනවා चंद्रपाल නයිමියන්ට ගෙව්වා එහෙනම් කොහමද වෙන්නේ ගෙවන්නේ මොනවෙන්ද මුදල් වලින් මුදල් අඩු වුණා වගකී මඩු වෙනවා ණය හිමි නයිමියන්ට ගෙව්වා මොකද වෙන්නේ චන්ද්‍රපාල කියන්නේ සැපයුම් පාර චන්ද්‍රපාල සැපයුම් පාර කියන්නේ අපිට බහන්න සැපයුවා කියන එක අපිට බහන්න සැපයුවා නම් මොකද වෙන්නේ වගකීම लक्ष එහෙනම් මාසයකට 12න් 1යි 4 3වා 3යි 3වා 4යි 4 වරක් 750යි එහෙනම් 750වත් 3ක් පොලිය පොලිය කීයද 2250යි පොලිය 2250යි ණය මුදලින් කීයක් ගෙවුවාද 5000ක් ගෙවුවා එහෙනම් ගෙවපු ඔක්කොම මුදල කීයද 7250යි ගෙවන ලද මුළු මුදල කීයද 7250යි අපිට කියන පළවෙනි මාසේ පොලිය අනවද වරක් බලමු පළවෙනි මාසේ පොලිය සහ ණය මුදලෙන් 5000ක් ගෙවුවා ණය මුදලෙන් 5000 ණය මුදල කීයද 103යි පොලිය වාර්ෂික පොලිය 100ක 9යි. එහෙමනම් මාසයකට කීයද 12න් 1යි. සුදු කරලා බලන්න 3 වරක් 4යි 3 වරක් 3යි 4 වරක් 750යි. එහෙනම් 750වත් උනා. පොලිය කීයද 2250යි. පොලිය 2250යි. ණය මුදලින් 5000යි එහෙනම් කීයක් ගෙවලා තියෙනවද කීයක් ගෙවලා තියෙනවද 7250යි 7250යි පැහැදිලිද එහෙනම් අපි කොහොමද ඒක සටහන් කරන්නේ 14 වෙනි කාරණය මුදලින් අඩු වෙනවා 7250 මුදලින් අඩු වෙනවා 7250. මේ පොලිය කියන්නේ වියදමා. 5000 කියන්නේ ණය මුදලින් අඩු වෙන්නේ. එහෙනම් වගකීම අඩු වෙනවා 5000. ණය වගකීම අඩු වෙනවා 5000. හිමිකම් අඩු වෙනවා 2250. වියදම් පොලි නැත්නම් පොලි වියදම කියලා ලියන්න පුළුවන් අපිට. පැහැදිලිද? මොකද වෙන්නේ? මුදලින් අඩු වෙනවා 7250ක් ණය මුදලයි පොලියයි කියන දෙකම ණය මුදල කියන්නේ වගකීම් අඩු වෙනවා පොලිය කියන්නේ වියදමක් හිමිකම් ප්‍රාග්ධනය අඩු වෙනවා හිමිකම් එහෙම නැත්නම් ප්‍රාග්ධනය අඩු වෙනවා හරිද බොල් ණය ලෙස කපා හැරියා 1850ක් බොල් ණය කියන්නේ මොනවද නායකයන්ගෙන් ලැබී දු මුදල ලැබෙන්නේ නැහැ. නායකයන්ගෙන් ලැබෙන්න තියෙන මුදල ලැබෙන්නේ නැහැ. එහෙමනම් මොකද වෙන්නේ?
नाये कैसी वाड़ भी नो रही है दे तुंदास देसीय पना हा ये मने दे तुंदास देसीय पना हा आइदास आरसीय पना हा इदास आरसीय पना हा सामाने नाये कैसी आंगे लेबिन नो निके लेबिन ने क्या ने यहाँ पता कर नहें आया पता कर ने अलाबिया पारुआ ये मना मुकदमे में जिमी काम आडू बीना वा इदास आरसीय पना हा बोल ना या हे टोटल ये ना बोल ना या हे टोटल ये ना बोल ना या इलाक कारने की ना वा पासुकी है माँ से कपाहल बोल ना या तुंदहास देसी आकले बुना तुंदहास देसी आकले बुना नंबरन बोल ना या कपाहल या माँ ये दिमाग ना हम आप हो लेबिने का आधा है माँ नहीं द आप हो लेबुना माँ आधा है माँ ये ना मुकदमे में हिमी काम वैली बनवा तुम दहास देसी या बोलना है माय बोलना है आप उसले भी बोलना है हांदा वैली बनवा मनोवैंद लेबिने बोलना है आप उसले भी ने मनोवैंद मुदाल वाली मनोवैंद लेबिने मुदाल वाली है मना मुदाल वैली बनवा किया द तुम दहास देसी या तुंदहास देसिया दासी विनी कार दे और नापी में गणित गणित देनु में सीलों में कारणों समी करने का आदेश कला सीलों में कारणों समी करने का आदेश कला सीलों में कारणों समी करने का आदेश कला इकोलो सिनी कार ने बहुत गली के मध्य लेंगे विदाम दरवा आए दास सार सी है මගද පෞද්ගලික මුදලින් වියදම් දරනවා කියන්නේ මම නම් මග මම ගෙදරින් මුදල් ගෙනහල්ලා පෞද්ගලික මුදල් ගෙන ගෙදරින් ගෙදරින් මුදල් ගෙනහල්ලා ව්‍යාපාරයේ වියදම් දරනවා විතර ගෙදරින් මුදල් ගෙනවා කියන්නේ මොකද්ද ව්‍යාපාරික කටයුතු වලට ගෙදරින් මුදල් ගෙනවා කියන්නේ ප්‍රාග්ධනය රැගෙනීමක් හා සමානයි ප්‍රාග්ධනය රැගෙනීමක් හා සමානයි ඒක නිසා මොකද වෙන්නේ හිමිකම් වැඩි වෙනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා ගෙනහල්ලා මොකද කරන්නේ වියදම් දරනවා ගිනහල මොකද කරන්නේ වියදම් දරනවා වියදම දරනවා කියන්නේ මොකද්ද වියදම කියන්නේ වියදම් දරන්න දරන්න මොනවාද වෙන්නේ ලාභය අඩු වෙනවා වියදම් දරන්න දරන්න ලාභය මොකද වෙන්නේ අඩු වෙනවා හැදෙන්නේ එහෙනම් ලාභය අඩු වෙනවා නම් මොකද වෙන්නේ ආය ප්‍රාග්ධනය අඩු වෙනවා එහෙනම් හොඳට මතක තියාගන්න මේක විශේෂ අවස්ථාවක් පෞද්ගලික මුදලින් වියදම් දරුවාම පෞද්ගලික මුදලින් වියදම් දරුවාම මොකද වෙන්නේ ප්‍රාග්ධනය වැඩි වෙලා ප්‍රාග්ධනය අඩු වෙනවා. හරිද? ප්‍රාග්ධනය වැඩි වෙලා ප්‍රාග්ධනය අඩු වෙනවා. විශේෂ අවස්ථාවක්. හොඳට මතක තියාගන්න. මොකක්ද කියලා? තුන්වන ගනුදෙනුවා. තුන්වෙනි එක මොකද්ද? සේවීම්. සේවීම්. අපිට දීලා තියෙනවා දානේ දේපල පිරියතහ උපකරණවල වටිනාකම 6,50,000 ලු. වාර්ෂික ෂේර් ප්‍රතිශතයේ 12% ලු මේ ගාන බලන්න හොඳට ගානේ මුලින්ම කියනවා පෙබරවාරි මාසයේ ගනුදෙනු මෙයා මොනවද පෙබරවාරි මාසයේ ගනුදෙනු එහෙමනම් මේ මාසයකට අදාළ ගනුදෙනු ෂේ වෙනවා කියන්නේ කීයද 109යි නේ 112යි 112යි අපිට දීලා තියෙන්නේ මාසයක ගනුදෙනු මාසයක ගනුදෙනු එහෙනම් අවුරුද්දකට 112ක් ෂේ වෙනවා මාසයකට නම් 12න් 1යි එහෙනම් කොච්චර ෂේ වෙනවද 6500යි 6500ක් ෂේ වෙනවා 6500ක් ෂේ වෙනවා එතකොට දරුවනේ ෂේ වෙන්නේ මොනවාද දීපල පිළිය තහ උපකරණ ඒ කියන්නේ ජංගම නොනවත්කම් වත්කම් ජංගම නොනවත්කම් දීර්ඝ කාලීන වත්කම් හරිද ෂේ කියන්නේ වියදම මතක තියාගන්න ෂේ කියන්නේ මොකද්ද වියදම ෂේ වෙනවා කියන්නේ වියදම් වැඩි වෙනවා කියන්නේ ප්‍රාග්ධනය අඩු වෙනවා වියදම් වැඩි වෙනවා කියන්නේ ප්‍රාග්ධනය අඩු වෙනවා හරිද ෂේ වෙනවා කියන්නේ වියදම වියදම් වෙනවා ෂේ වෙනවා කියන්නේ වියදම වියදම් කියන්නේ ලාභය අඩු වෙනවා හරිද මුදලින් දරපු වියදමක් නෙවෙයි මාගාව තිබෙන දීර්ඝ කාලීන වත්කම් වල අගේ අඩු වීමක් වෙන්නේ ඒක නිසා ජංගම නවන වත්කම් අඩු වෙනවා 6500යි
जंगम अवस्थम වගකීම් ගත්තාම වගකීම් වැඩි වෙලා 258935 හිමිකම් ප්‍රාන්තනේ අඩු වෙලා 12575 දැන් එතකොට බලන්න වත්කම් වල සමස්ත වැඩි වීම කීයද මුදල් වැඩි වෙලා ණය ගැතිය වැඩි වෙලා දඬමන වල වත්කම් සහ තුග අඩු වෙලා එතකොට වැඩි වෙලා කියන මේ දෙකේ එකතුව කීයක්ද 59 9 2 3 4 1 13 9 900 මේ දෙක අතර වෙනස ගත්තාම කීයද 50 9 9 3 9 1 4 2 246 350 මොකද වෙලා තියෙන්නේ වත්කම් වැඩි වෙලා වත්කම් වල වැඩි වීම කීයද 2,346,350 මේ පැත්තේ මොකද වෙලා තියෙන්නේ වගකීම් වැඩි වෙලා ප්‍රාන්තණය අඩු වෙලා එහෙනම් මේ දෙකේ වෙනස ගත්තාම කීයද 5 5 0 7 5 8 5 3 8 2 6 5 1 4 2 එහෙමනම් වත්කම් වල වැඩිවීමට මේ පැත්තේ වැඩිවීම හරි පැහැදිලිද අපෙන් අහනවා සුද්ධ වත්කම් වල වැඩිවීම හෝ අඩුවීම දෙවෙනි කොටස අහන්නේ මොකද්ද අපෙන් දෙවෙනි කොටස මොකක්ද අපෙන් අහන්නේ සුද්ධ වත්කම් වල අඩුවීම හෝ වැඩිවීම මේක බලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා මොකද්ද එකක් තමයි සුද්ධ වත්කම් කියන්නේ මොනවාද මුළු වත්කම් වලින් මුළු වගකීම අඩු කරනවා මුළු වත්කම් වලින් මුළු වගකීම අඩු කරනවා මුළු වත්කම් තියනවා 246,350 මුළු වගකීම් තියනවා කීයක්ද 258,975 එතන මේ දෙක අතර වෙනස ගත්තාම කීයද? කීයද වෙනස? 12,575 ඍණ. 12,575 ඍණ. පැහැදිලිද? 12,575 ඍණ. ආ එහෙනම් බලන්න දරුවනේ ඒක සමානයි හිමිකම් වල ප්‍රාග්ධනේ වෙනසට. ප්‍රාග්ධනේ වෙනස මං කිව්වා සුද්ධවත්කම් කියන්නේ ප්‍රාග්ධනේ. මොකද සුද්ධවත්කම් කියන්නේ ප්‍රාග්ධනේ. මේ මුකුත් తీරු එකතු කරන්න අවශ්‍ය නැහැ අපින් අහන්නේ සුද්ධවත්කම් වල අඩුවීම හෝ වැඩිවීම නම් අපිට ගන්න දෙන එකම తీරුව මොකක්ද හිමිකම් එහෙම නැත්නම් ප්‍රාග්ධනේ తీරුව හිමිකම් එහෙම නැත්නම් ප්‍රාග්ධන తీරුව ප්‍රාග්ධන తీරුවේ වෙනස කීයද 12,575 එහෙනම් අපේ උත්තරේ මොකක්ද සුද්ධවත්කම් වල අඩුවීම 12,575 12,575 හරිද
මේ ගණන් දීපු ටියුට් එකේ ගණන් වල සාමාන්‍ය හොඳ ගණක් කියන්නේ ගොඩක් දේවල් තිබෙන ගොඩක් දේවල් ඇතුළත් වෙලා තිබෙන ගණක් තමයි මේක මේකේ මම හිතලා ඔබට පැහැදිලි වෙන්න ඇති ඊට අමතරව මේක කීප වරක් හදලා මේ ගණ කීප වරක් හදලා පුරුදු වෙන්න කීප වරක් හදලා පුරුදු වෙන්න එතකොට මේක තිබෙන ගැටලු අවසන් කරගන්න පුළුවන් පැහැදිලිද